අප විරාමීෙන් අනතුරවත් යලෙත් සංවාදය සමග ද දදිීසිටින්නේ අප දන්න ඔබ ශේෂ උනන්දවත් දක්ුණවා. අර බුදුරජාණන් වහන්සේ ධම්මචා පෞත්වන සූත්‍රේද දශනා කරාගේ. සමාරයට කලින් නොයසු ධර්මයක් අසමින් සිට් නොවා කියලෝබට දැනන්නට පුළුවන්. කහමරි වයිදතුම අපි පින් සහ පව්පි ලිබඳව කතා කර හිට. දැපි සාමානෙන් බුද්ධහගම කියනන්නේ මොකදක ලෙවාම අපි ලබාධන පිළතුරත්වා සබබව අපස්සා කරණ කුසලස් සූප සම්පදා සචිත්ත පරියෝ දපන. ඒකන් ඒතම් බදධානු ශහසනන් කියලකෙන සියලු පුුණකා පින්කටයුතු කිරීම සියලෝ කුසල් වලින් වැලකීම. තමයි බුද්ධ ශාසනය කියල කියනවා. ැ ඔබතුමා කියැනෙඒ ගාතාපාටත් බැහර කරන්නනන්නේ කිය නෑ අපි කියන්නේ ගාතාපාටේ බැහර කරන්න කියලා නමුත්ේ ගාතා න සහර දේවල්ල අපි ශරීරතුලින් මච දැමෙන් පෙන්නුම් කරන්න හැ. ඇතු වශය බල්ලකොට ඇතන්තිේන පං්්‍යාපස්සා කරනන් කියලා. නමුත් බුදුහාන්දරුව වෙනතනක දමපදය විස්ර කරන ප්ඥ පාප පහිනස්ස කියලා. මොකද පිම් පව් කියන දෙකම චින්තන්. ඒ පින්කරත් පව්කරත්. ින්ත එතකොට චින්තනයෙන් මදන්නනාම් එතකොට පින්ම් පව් දෙෙෙන් මයින්ෙන්ට එක කියන ප්‍රඥාශ මතුවෙනකොට පින් පව් දෙකෙන් මයි වෙනවා. ඉතින් පිම් කරල පව් නොකරඉදලා ඒ සිද්ධ වෙන්නේ කොහොමති කියන ප්‍රශ්නයක් මක දෙකතුකට සබ් පාපස්ස කරන්න ේතොට එම ප්‍ය පාපස්ස කරන වෙන් පින් පව් දෙකෙම් අයින් මකට පි කියන්න චින්තනයක් පව් කියන්නේ චින්තනය කවද මේ පින් පව කියලා තිීනය කර විශ්ව තිරන කරන්නෑන ම කියන දග කියලා ඒම පුදගලින් මෙතර නෑග කියලා ද්ධ දශනය සඳහන්නෝ. ඉතින් කොහොමත් අප ීරය කරන්න මේ හොද මේක කනකයි කියල ඒක මායාවක් නොවේද මේ අපිට හැට කනට පේන දේවල් ඇත්වශෙන් සත්තිනවෙයි ද මේ අස්ත අංකල් ක්්‍රී ඇස්තකක්දදා බැලුවොත් පෙනෙන් වෙන කරමයකට ඒව නොට රේඩවේ වැස්තක කද මමුත් ිත්ති ගවල් දරල්ලත් අපිට පේන ම ේවාස ඩ ස නො මේ අපේ ශරරි ක්ති න කියලොත් පේන්න. අපිට ැබිලතින ආ ලෝකයත් ඇහැත් අරගෙන තමයි මෙවැනි ලෝකයක් මවුලති වැනි ලෝකයේ ඉඳ කියෙන අපි මම කියන පුද්ගලය අමායක් වශයෙන් තීරණය කරනවා මේ හරිීමක වැරදිී කියලා ඉති බුද්ධ දේශනය සඳහන් වෙඩ එම කෙනෙක් නෑ කියල් එමගෙන නැත්තන් කොහ තීරණය කර න ඔක්ටමාකයන හරිවරදු තීරණය කරන්න කෙනෙක් නැෑයි කියලා. පංච ශීලය බල්ල කටන හ පංච ශීලය කියලා. බුද්ධහගගේම මූලික හරපද්ධතියඇත්වය නවා දැන් වෛදතුම ඒකින් තීරණය වෙනවන සතුන් මැරීම වැරදි සොරකම් කිරීම වැරදිී, කාමත්‍යාචාරය වැරදිීයිට පස්සේ සුරාපානය වැරදි ැ තීරණයක්ක් වශයෙන් ඔය ඒ පස් පවකිීනවා බුදු සිද්ධාතක මරය පදත් ඉත්සල්ල සමාජීති විච්චේ ඒ බුද්ධදශන නෙවෙයි. බුදුවෙන් නඕ නෑ සතුන් සතෙන් මරණ පයිකන් ඒ අපි කවරුදන්න සුස ැති වැඩක් කිය. ද් ම ගන්නේ මේ ප්‍රඥා සමතු කරලා බුද්ධා සමතු කරලා සර්වාක්තම විශ්වතින ඔක්කොම දැනගන්නවා කිසිම පොතක් කියවන්නතු. එබනි තත්ත්යක් ඇවිල් අපිට කියන්න පඩක්්ඥ සතික් පණන්න පයිගල් එවැනි ඒක ඕන කෙනෙක් දැනගන්න ඕන මේ ඕනම පුද්ලය දැනගන්න ඕනේ පනදින දෙයක් නැසීම සුදුසු නැතිවටක් කියලා. ඒක මේ බුද්ධත්වය ලැබීමට හෝ රහත්ති මතහි මනත්තං ප්‍රඥාසමතු වවීමට අදාළ වෙන්න. ඒවා අපි ලෞග සමාජයේ සම්මුදිය සිදුවෙන දේවල්. තොර මේ සම්මුතියේ සිද්ධ වෙන දේවල් පංචින්ද්‍රයේ මමගේන පුද්ගියලයා සම්මුතිය කරන දේවලුත් බුද්ධ දේශය සඳහන් වෙන ප්‍රඥායසෙන් දකින යථාර්ථය පමාර්ථයයි කළුවන් ුවන් නොකර ගත යුතු. ඒවා කලුවන් කර ගත්තොත් එතුකොට ලෞගෙක ජීතයයි ලකොත්තර පැත් අයි ඔක්කොම අචාරුවක්ක නො එකක්ත් හොයාගහම්බින් සබ පවස කකරණං කියන ආතාවට ඔබම පිසර දෙද දම්මපදය කියන වචන පාවිචක මට පහැදිී කළල දෙන්න ඔතුමා බුද්ධ දේශනාව බුද්ධ භාෂිතය කියලා උකාගන්න ඔතුමාගේ මූලාශ්‍ර විදරගන්නන්නේ මොනවාද කියර මට හෝතක ගත්න නැ තු ඔබතුමාගේ චින්තනය නිහා කියන ග්‍රන්ථේ පිටුවත් කියන්න ඔබතුමාට එහෙමන පට පනස් නමය පනස් නම ඔබතුමා කියනවා. පිරිසිදු බුද්ධදේශනා රාශයක් සූත්‍රපිටකේ ඇත. ඒවා කියවා තෝරාගෙන අපිරිසිදු වූ හින්දු හා ජෛනාගම් සංකල්පවලින් මුදාගත යුතුය. දැ ඔබතුමා කියන පිරිසසිුදු බුද්ධදේශන රාශියයක් සූත්‍රපිටේ ඇත යන සත්‍රපිටක සල්ලු ඒවාල් පිරිසුදු බුද්දේශනා කියල වතුමා පිගන්න ෙත් නෑ පිලිගන්න නොනේ තතුලින් මතව දැන හමක් තිබුණන. සියලුම දේවල් වශයෙන්ගේ පිරිසුදු මෙන්න මේක හරි මේක වැරදිී කියලා කියන්න පුතක් ජනෙකුට බැහැ තමාතුළින් දැනුමක් මතුුණනා නං තමාතුලින් යම්කිසි ප්‍රඥායිසක් මතුනා නං අන්න එතකොට කියන්න පුළුවන් මෙටක වැරදි හරි කියලා. ඒක කිරී වතුරයිවාගේ මිස්‍ර වෙලතිීන් කොයික ධහරි කයිගද වැරදි කියලා නිකං පොතකගේවල කියන්න බැහැ. මේ පොති බම්බ්‍යපෝනනි ශරියේ තුලින් මතු ච්ච දැනුවින් කියන්න පුළුවන් මේකයි අන්නකට අනුකුලුුවවැන්න මෙට මේ කොටස්. එඒ මේ විස්තරුණි නෑ කියලා ඒරන්න වෙන මුකුත්තා පිට කියන්න බැහැ ඔබතුමාගේ ඒ දැනුම භාවිතා කල ඔබතුමා කියන්න සූත්‍ර පිටක සම්බන්ධය සමහරදේවල් සහදේවල් පරස් පර විරුවය කියල නි නුත්තේනවා මොකද සූත්‍රයේ පටන්ගන්නකොට කියන දේවල් සම්පූර්ණට විදුුද්ධ අන්තිමට කියනවා ද දම චාක පාතන සූත්‍රයේ එතන විස්තර කරනවා සෝවාන් වෙන හැට ඉත පස් යන්තිමට මම කියලා පුද්ගලෙක් නෑ කියලා කොන්න දක්කයි කියලා යම් කිසි සයංකිින්ජි සමජය දම්මන් සබන්ත රෝධ දම්මන්ත කියකලට පස්සේ මේ දේජවාගයක් සාදුකාර දුා අත්තනද කනතාවසායන්කෙන සතුකරු මේ මම කියලා පුද්ගලෙකුත් නෑ මතන තියන්නේ ඇතිවන්න ඇැතින දම්මතා කියලා පෙන්නුම් කරට පස්සේ ඒකට කොද දෙවන්නේ ම කියල කෙනෙක් ඉන්නව නැදයකින්න මම කියල කෙනෙක් නැත්තං කවුද දීන්නේය කරන් දෙයකින්නවා කියලා. ඔබතුමාක කිය ෙවියවරත් නැ කියලලා. දෙවිවරු නෑගලනවේ දිය ගයන්න අපි මවාගත්ත සංකල්පයක් පමණයි. නමුත් ඒේකිවේ සූත්‍රය ගැන සූත්‍රයේ කොන්න්‍ය යම්කිසි ඇතිවෙන දෙයක් නැතිනොයි කියෙල්ල දැක්කා කියලා කිවට පස්සේ කැන්නේෙ මේ මුළලු කය ශරය ඔක්කම සෝතතා පන් දර්ශනයතන විස්තරවෙන්නේ මේ ඇතිව නැති අනන්ුත භාව දැක්කා දැක්කාට පස්සේ මම කෙල කෙනක් එකතන ඇත්ත වශයෙන් නෑ කියලා දැක්කා. මච්චරකලු සිටි නෑ කියලා. ඉතින් ඒකාට දෙදිය හින්න ට පස්ස. එ එක අවස්ථාවකද ශ්‍රාවකයෙ බුදුරජාණන් වහන්සගේ විිමසනවා ස්වාමීණී දෙවියන් යනුවෙන් කවුරුවත් සිටේද. තුළ බුදුහන්තුරෝකවා සමතයක් වශයෙන්කත් කල සමුතියක් වශයෙන්කට කල දෙවියන් සිටිය පිළතුරද හකි කියල ඒ කවර ලීරතින එකයක ම දත්ව වශයෙන් දයෝගෙන කතාාපන සහමගන්න ඒකාල හිතපු කට්ටිය පේ ලංකාව දැ ගඩ රට පාත රට හිටියවාගේ රාණයේ අෆි නිස්ානය හිතපුට්ිය ගිවි දේව කිය දව ගන මිනිස්සුන්. ඒ දෙැන් අපි ලංකාවෙනි අක්ෂ ගන ඒකන අ යකෝ කියල කතාග කතාගුණ යියගෝග ආදර හ ඒ කාලිදල්ලාපු අපේ ගණේ මනුස්සය එතකොට බුරුම පැත්ත හිට නාග අනනි පැත්ත වයිශ්‍යය එතකොට මේ ඔ ඉරනිය අෆ්ghanනිස්ානය පත්ට ොත් තමයි දේව න් අපි ද දෙදජු කියල වන්දන්න පි වන්න මිනිසුන් නිසු දන්නත්න හම එකක් සිද් කියලේ ක්කොම මේ මහනසේ මවගත්ත මයාවන් මේ දෙව මිනිසුන් හ දැ ඔබතුමා අදධබකට කලක්ගේ හෝ බ තුමා කියනවා පින් යවඩ බැහැයි කියලා අප පින් ට අද ි පින් දුන්න ඔ උතුමාක කියනක නි ම ම දන්න කහොමද කියල ොලු පින් යවන්න පින් යවන කලාක කොල හනු ොහොන්ද මේ ත්‍රික මොගද මේ ්‍රික සූත්‍රය පි යවන්න ඇති ඒහරිට ඔය මැරුගෙන ගැන යක සහරයට ඕ අප කැන මියගේ ඥාතීන්ට දෙවිවරුන්ට. කොහොදමි පින් යවන් එතන කව්ටේ නොම්බරි දනගන්නවන පින් නොම්බරි පින් නොම් ප්‍රදන්නසු කොහොද ප යව්නබින් එදකොට හරිටම එතැට පින් යවන ත්‍රික් එකක් මේ කොල දන්නවා හජ්‍යනට කියලද නොන ත්‍රික්ක කරද කිය ඔබතුමා කියන අපිම භාවිතා කරන ගාථ පාට ඉට පසි පැන්වත් කිරීමක් කරනවා ඒඒ පැන්වැඩීමෙන් එහම ඒ තා කිව්ව කියලා පැන්වඩ්ඩ කියල පින් කොහෙවත්ය වෙන්නේ. එම පින් පව් කියලා අපි තීරණය කරන්න මැරුණ කෙනට පින් පව්‍යවන්ට විදක් නෑ එයා මැරුණ මරුණට පස්සය තන කිසිදයක්කි තුරෙන් නෑ ඒ කොම් පොලෝටි තුර පොලෝට එකතු වෙනවා. ඒ මේ යතාාර්ථය දැක කෙන කවද කොතියන්න මරුණුට පස්සේ අයිතාව පින්ියාවන්න පුුවන් කියෙලමුකද යථාර්ථයේ පරමාර්තයම පින් පව් කියල දයක් නෑ ඒේ දන ඇතිවෙන නැතින අංජු සභාවයක්යේ විශ්වය හැටි. එතින් හට වෙන මොම කියල කෙනෙ කින්න්නව කියලා තීරණය කරලා එයාට මෙතැක්ග වශයෙන් පින්ිියාවන් එහෙම කරන්න. කම න ඔබතුමාගේඒ අදහසත්ක මට ඒබ්‍රහ්ටි කවුරු ඔබතුමාගේ පේවා දැ ඔබතුමා කියන මියගියාට පස්සේ කවුරුත් නැහැයි කියලා. ඒගැ ඔබතුමා කිය අපේ ශරීරයේ විතරද තියන හිටි නිවද නන පනි වදි වෙලා නිවස නිස ෙුට නමු නිවස නිවස . <hah> ලබාගන්නනන ීතේ තියෙන වෙලා තමයි දර්ශනයට පත්වෙන් ඕොනේ නිවන් දකිින් දන් ජීත මැරුණට පසේ හොද නිව දකින්න නැද දම ඔමං ඔබතුමාගේ අහන්නේ මිය ගියාට පසුව නොව්‍යයක් ඔබ කිය නවා මිය ගියා කියලා අප ලංකායි තියෙන කතා මැරිල්ලා ගියාඒ අපි ආගමෙන් දා අප එක මැරුණා ගිය නැවත් මැරුණට පස්සේ යන්න බෑන කොහම දියන්න රණට පස්ස ඒමගේක වෙන පශනය පාවිච්ච කරන්න ඔන්න අපිගේ ජීවිතක්ෂයට පත්වනාට පසුව ඔබතුවා කියන්නේ මැරුණට ප අපි ගැනවේ මම කියන පුද්ගලයා පිට පංචිඉදිරී මායාවක් වශයෙන් පෙනෙන මම කියන පුද්ගලයාගේ ජීවිතය අවසානයේදී. ඒකන කියන්නේ මැරුණයි කියඒන් පසුව දෙයක් නැ දෝබතුමා කිය ැ ඒක ඉතා වැදගත් ක ප්‍රශ්නයක්. කද මේ මම කියලලා පුද්ගල කින්න්නවා කියලා තේෙේ පංචින්දිර ක්‍රියත්මක්න්නකොට විතරයි. ඒක මායාවක්. තැඟි තදනෙද ඉන්නකොට පංචින්දි ක්‍රාත්මක නැහැ. එතකොට තදන ඉන්නකට ම කියෙලක් කියෙනෙ කින්නවා කියල දන්න. ඒවාගේම මොම කියලක් කෙනෙක් නැද කියලලා දන්නේ. ඉන්නවාද නැද්ද දෙකම දන්නේ. තවත් තුදේ නැකින්නකට ොම කියල කෙනෙ කින්නවා. ඒ කොමදාව අරමුණක් ඇවිල්ලා මෙතන මනස පැන නැග්ග මායාවක් මම කියලකිෙ. මම කියන්න මහයාවක් එම කියෙන කැත්තු වශය ොතන ඉති මැරන ිනිතු ුන් හතරක ිස්සල්ල හි නැතින සීනැතුර ගැන පචින්දය ක්‍රියාකාරේ ැතිවන. පංචින්දි ක්‍රාකාර්‍යය ැතුනනාට පස්සේ එයාට දේරන්න ඇහත මකිල් ද්ලක්න්නවා දි ේව. ඉති එකට මැනකොට මකිල පුද්ලි කරනැ ට පුනර්භව පුනර් භවය කියන්නේ භව කියන්න වකට භව කියන්න ම. මේ ජීවිතයක බවයක් කිය ජීවිය අ භවයක් කියලැටි කියරදිලදන්න මෙමද බුද් දේශණය සහන්වෙන්න එහෙම දෙයක් තමාතුින් මතු නොකොට තේරෙන්නේ නැහැ බව කියලා කියන්නේ සිතුවිල්ල කිපදීමයි සිතුවිල්ලක නැතිීමයි බුදුදේශනය කවදාවත් කෙනෙක් කන කතා කරන්නේ. තකොට බව කියනක හැමතිස්සම සිද්ධවෙනවා හ මොත බුහන්දුරෝ විස්සර කරන්නි ජීවිත පොලොව තින වැලකර තරම් පස භවේ ගමන් කර තිනවා කිය මේ ජීවිත එක නේතරම් චිත නැති තිය. එතකොට මේ බව කියන්නේ සිතුවල්ල ගොබ දීමයි සිවල්ල ැතිීම එතකට ේත මුක්තිතේ පත්තුුණොත්හන්න බව නිරෝධ වනෝ එතකොට බවගදක කැලවරෝ. පුනල් බව කියලා කියන්නේ එක චිනත ැවරු මේ චින්ත නැතුවල නැතුව ැ වර ප ාව ින්ිතන ඇැතිත නැති අන්න එකට කිය නවා අලුත්ත එකක් ඇති වුණා කියලා පළමිනි චිින්තනයයට සම්බන්ධ නැතුුව. නි එකට පපුනර් බවකි පපුනර් කියන අලුත් තතු නැවත්ත නෙේ මොක බවකි ලායි තදනතින නිසා නැවත්තක ලකය නොන න මේක ති ඒහරිට ගැමරුයි ඒක නිසා දන් අපි මේකන ගිනිවල කකානවාගේ අප යම්ගිදයක් බලා හිටියයොත් අපි නිිතනම අපි ඒකද ගැනම තමයි දිගකටම් බලාහි කිය නමුත් තුලෙන් සිද්වින් හරිට ිල්ම ප්‍රයෙක්ටරනොගේ අධිකාල. මේම ප්‍රෙක්කනට අපිට තරෙනවා මිනිස් ඇැදිවා ඇතිරේ නමුත් පිල් ප්‍රෙක්න රීල්ල කළගට ිලබල කොට වෙන වෙන ෆ්‍රරම් ේ ඒක අප එක දාසේවාරයකට වදිය බාගේ වැඩියෙන් වේගෙන් ගියෝත් අපේ හැට අල්ලන්න ෑ මේ වෙන වෙන ්‍රේම් කියල කොට පේ ීම ඇවිදින්නවා ඒගේ අප යම්මකිසියක් ගැන සිත්තන ගොට අපි තේරෙන්නේ චිින්තනය තේරෙෙන එක ගැමයි සිත්ව කිය ඒවවාට අටිම් බලකොට වෙන්නේ සිද්ධිය වෙන වෙනවා එකනකට එකක් සම්බන්ධ නැහැ නොකතම <Sess> ි වැල <Sess> ි වැරට අිධර්මය කියන සංගතයි කියල කඩිෂන් කියලා ඒ චින්තන නැතිනකොට නැතිවෙන නිසා ඇති රෝක න ඇත් ඔ ඔබතුමා අයි නැවත වරක් කියනවා අබිධර්මයයට වැරදුනයි කියලා. අපි අහලති බුදුහාන්දුර දිවියෝකට වැඩම කරලා මාතතු දීවිවරාජයට අබිධර්මය දේශනා කරලා සංකපපුරේ. රුවන් ඉනිමකක් ඔොස්සේ යලිත් මනු ලෝකයට වැඩම කරයි උතුමා කියනවා අිධර්මය පැරන ි ලෝකය මක ක මංකිවන අපිට පුල දේ ලේන හිි හස විිමනිසු ඉන්න දැනට ගිල්ල අපි මවාගත්තකක් දිි ලෝකන් නමුත් අභිධර්මයකනක පලවෙනි දෙවිනි දම්ම සංගායනාවල සඳහන්වෙන්න. එක සූත වන විතරයි සඳහන් වන්න තුන්ගින් දංගාන පසි තමයි අිධර්මයක ල එකක් සඳහන් වන්න. ද්හන්දර ප ම් පලාල දසේ පනාාගර දර පස්ස ලිය ප්‍රක් තමට අවංකම ලා කට ේ ම කට්ට හින්ද වාගමට යනකොට හින්දවාආගම මේවාගේ දේවල් බුද්ාගම තේවගේ දවල් ීවා කියලා පෙන්න්න අිධර්ම එකතු කරලා ලියන්ඩ ඇති නමුත් අබදධර්ම මොකද කරන මේ චින්තන ඔක්කෝ වර්ග කරනරන බද් දේශන චින්තනය මිදන්න මේ කරදරයක් මේ චින්ත දමයි හලතන් ප්‍රඥායස කිය තිීනකොට ඇයි අපි චින්තන කියල වර්ගය කන කරන මේ චින්තන ඔක්කෝොම අයින් කරලා දාානන්නේ. ඉදර නවතල්ලාන මනසි නික්මෙන් මනස කොංකලදාන්න මනස තමයි කරදරකාරය මනෝ මය මනස ෑමසි මවනෝ කවදකත් යථර්ථය පරමාතය මනසි සයාගන්න බැහ. ඉතින් ඇයි මේ මනසසි සිදුවෙන දවල් වර්ග කර කරන්න. ඉට වැඩි හොඳ දන්ස මන නික්මිල මන මන්ස තුරන් කල්ලා ප්‍රඥාස දියුණු කරගන්නේ. ඉතින් ඒ විදිහයට අපේ අවසනාවට වගේ මේ බුද්ාගම වනයක් විතරේ නැහැ ඒක නිසා අවරුත් දෙදාස සැකසිකට ප්‍රතිඵල නැති. ඒ ස්කෝල්ිටන එක්කෙනෙක්වත් ඒ භාග පාසෙලන. යිස්කෝලන එක ටීචගෙනෙක් ව භාග පාසෙලන. යාමත් ඒවුුණත් තාමත් අපේ යි ඔයිස්කෝල් යනවා දැන් ඔතන සහරදේවල්තියන වෛදතුනේගැන මහිතන දෑ ඔබතුමා කියන විදිහෙට අවබෝධය සම්බන්ධ ප්‍රශ්න ඇත දන්න සමහර කරුණු කාරණා යෙනවාැ ලිහන්න ිහන්න ගැටගහෙනවද කියලා හිතන සමහරදේවල් යවා දැන් ඔය. ර්වාණ අබෝධය කරගැනීම ඒ වගේ දැන් ඔබතුමා කතා කරමින් සිටේ එකන අවබෝධය තුළින් ැ වෙනව අභිධර්මය වගේ දේවල් වටගේාමහෙම නිර්වාණයට ඇත්වවා මිසක් ලඟෙන් හැ කියන එක. දැං භාවනාව කියන එක නිර්වාණයට ආයුදයක් විදිහයටට අපි බොෝවිට හඳවගන්න භාවනාවි ප්‍රගුණ කරනවා. බොහෝවිට ස්වාමින් වහන්සේලායි දැන් කියනවා පින්කම් කිරීමට වඩා භාවනාකිරීම තමයි වඩා වැදගත්තුවෙන්නේ කියලා. භාවාව ඔබතුමා භාවනාව උස්සේදෝයි කියන අවබෝධය ලබාගැන භහනාව නමේ ත් වවශයෙන් එඉම්පිට සිද්ධත කුමාට තවරුහ භානා කල කරගඩ බැරුණ භාවනාව කියන එක කරලා කවුරුත්තාාව නිවන්ධ කරලනය අුරුදජදා සැසිියට අපි රැන් මාජනතාව මේකෙස් පැල්ලකම් භාවනා කරනු. හැමද හම සුමාන්ටම සැරැක් කියල සමාරු භාවන කරන සමාරු හැම පොයිටු භාවනා කරනවා ම කවරුත් නිියන්ධ කල. භහාවනා කියලා කියන්නේ මොකක්දකල් හරිටම විස්තරකරොත් විස්ත හොයාගත්ොත් අපිට තේරෙෙනවා භහනා කියන්නේ මේ මනස ඇතුලේ සිද්ධුවනද. මනස දියුණය කිරීම මනස පාලනය කිරීම භානා කියන්න. ද හොට භාවනා කරන්න කරනවයි කිය මේ මන නිෙක්මන් ක කියලලා බුද්හමදුරු කියල ද. අපි මොකටතු මේ රගන දාාගන දියුණ කර. ඒවාගේ මසක අවසන බදහමුදුරු දොස් පාරක් කියන ධම්මතයක් පාත්තන සූත්‍රයේ දානශීල භාාවල නිවන්ඳ කියන්න බෑයි කියලා. එ අපට කියල න දාන ීල් බාාව තමයි නිවධ කියන පුළුවන් කියලා ඒ කිය දො ස්වාරය කුබ්ේ අනු ේසු දම්මේසු කියලා බිසල්ල පටන්ගන්න කොටම කිව්වා පස්සක තවසන්ට කියනවා ගේ කියල්ල මං කතා කරන්න යැන ම කියන්න යන ඔබට පෙර නොවැැසු ධර්ම. ඒකොල දැනගින් හිටීමමනවද හිදවාගම ධාන සීල් බාවන. එකට ව බද හ සරුව දාන ීල බාාවන නිවද න්න බැෑ කියලා. නිිත්ව නි වට මතක්ක ත් වශයෙන් වයි සුත්‍රයේ දොලොස් පරක් සඳහන්නන ඒමති අපිට කියනමත් ානසීල වාහනා කරන්න කෙරති කවරුත් නිවන්දාකිල නැහැ කියනකට බිමතියකට පත්වය නවශේ නෑ මකද ඒවැයින් දෙයක්කරුත් මනස පෝෂණය කිරීමක් ඇරද මනසය නික්මීමක් සිද්ධවෙෙන නැහැ ඔබතුමා දමා පත්න සූත්‍ර පිරිසුදු බුද්ධ දශම කියල පිගන්න නැ ඒෙත් වැරදි ගොඩක් තිීම. එකක් මං පෙන්වවා මේ අරදජු මේ දේජු සහධ කර දුන්න කියලා පස්සෙ සූත්‍ර අන්ත වෙනස් කරල දන. බුදදුහන්දර පෙන්නුම් කරනු සූත්‍රයක මට මත හැරිට ආනිසූත්‍රය මේ සූත්‍රන්ත වෙනස් කන්නනෝ කෙ ඉදිරියටට ඒ එකත් කියලා දන. ඒ සූත්‍රයවල ැ ආනිසූත්‍රය කියන එක මේලා සාකච්ඡා කරන්න සුදුසුයි ප්‍රිපිටේ ගැන සාකච්ඡා කර නිසා සයුත්තයකයිදින සූත්‍රයක් ආනි කියන ඇන බදහන්ඳුරුවගේ න පිරිිවී ොබෝ කලකින් මේකඉ අයිම මේකට ඇන ගහනෝ ඇන කියන්න පිට දේවල් ඇතුල් කර. එතකොට මේ මීඩිස්සල්ල මේ දම්ම බෙරේ හඩ ඇහහිලා අනිත්ත නිවන්දකින මේ දහම් හන්ඩ ඇහහිලා. ඊට පස්සේ හිකකාලයක් ඇනකොට මේක ඇන විතර ඉතුරුවෙන්නේ දහම් බෙරේ නැතින. හිට පස්සේ ෝකින් හහි ඇනසද එතුකට නසත් ැ නකොට කවුරු වොඳදකිින් නැහැ කියලා. එතකොට. එකම විස්තර වෙන්නේ මොකක්ද මේ ඔක්කොම වෙනස් වෙනවා. ඒවගේ සද්නම පතුරූප සූත්‍රරය කියලකත් න සංගුතනික ඒක කාශි පහමුතුරට කියනවා මා පිරරිවී ඔබෝකාලකින් මේ ඇතු ලින්නය මේක වෙනස් කන්නවා ඉට පස්සේ ධර්මය අතු දහන්නකන් මාර්ක් බල්ල භලවෙ නෑ කියලා. ති එම පැහැදිරලියම කියලා තිී සූත්‍රාන්ත වෙනස් කන්නවා කියලා පැහැදිරියම කියලා තිීද්දී මා පිටක සම්පදා කියලා කියලා තිීර මේකින් සාර්ථක වෙන් නෑ පොත් කියලා ඒ වන බම්්‍යපමන ශරය කියන පොත්ත රෝහිතා සරකිවම ඔක්කොම දුක්ඛ නිරෝධ මග ඔක්කොම මේක අතුලේ හොයග ම්ි්‍යපන ශරිරය තුල්ල හොයලකි ප්‍රඥාශතියන මෙතන දම්ම ීන මෙතන දම්මේ දකින්න ඔන්නන් එය දකින්න සමමාගේ ශරයට තුළමයි ති එහෙම කියල හිෙල්ල අපි ඇයි මෙනත් පැත්තකති යන්න න දැන් ඔතන වෛදතුමනේ ලොකෝ බුතෝ කොටකට මුහුණ දෙනවාන්නේ. බතුමාම කියනවා සූත්‍ර සහ පිටකබල තිබෙන දේවල් පවා සැක සහිතයි කියල. වගේ ර්තමාය යහිෙන ඇන සත් දෙ කියලා කිය දහම් පෙරේ සද්ධය නෙවේ කියලා. ම න බුදුහන්දුරගේ බමාදු බුදුරජණන් වහන්සේ කිව්යි කියල පුතාාදක්ම කියනවා. කොතනින් දේතකොට පටන් ගන්න. හොට බොහොම සරලයි බොහම සරලයි. ඉසල්ල සොයාගන්ඩ පංචින්ද්‍රීෙන් අපිට මේ පේන දේවල් ඇහෙන දේවල්. පර්ශය වන දවල් ඇත්තවශයම සතතිය නොේ කියල. පතකොඩ ප ත්‍රිපිටගේ තින පොතෙත් කියේවනකොට ලැබෙන දේවල් ඒව සතති නමේ ඒැන බහන්දරුව කිවෝත් කිවේ නැහැ මේ පංචින්දරී පේන දේවල් ත්‍රපිටගේ අරෙන් අනි තොක්කොම ස්‍යය සත්ති නොවේ කියලා නමුත් මේ පංචින්දරී යම් කිසි දැනුමක් ගත්තු. හැසින් කනින් යම්කි දනමක් ගත්තවොත් අපට යතාර්ථය ප්‍රමාර්්‍යය සොගන්න බැහ ඒ පේ න දේවල ඇතුළ න දවල් පෙන්නන ඔක්කම ි ර යිකලද. අප ඇතුළ බලා ගන්න නන් මේ ්‍රඥාස කියලක් සා තු හමල මති න. ඒ ්‍රඥාස මතු කරගන්න වන්. ඒ ්‍රඥා මතුරගන්න න මේ පචීන්ද්‍ර ක්‍රියාකාර තාව ගල හෝ නතර කරඩු. අන්න තමයි චතු විමුක් තුක මයි ්‍රඥා මතුවෙල මේක ඇතුල තින දැනු ක්කෝම මතු න තු. ඒන ඇසකන නසේ දවිශරීරයේ ක්‍රියා විරහිත වන්නවා ඒවෙලාට ඇට මැරවන නැ කාල මැරන්න මොකද මේේ අදීගන්න වෙනක් පංචින්දයේ අක්්‍රිය වනාගැන වන එකක් දැන් ඔබතුමා හතලස් නමවිනි පිටුවේ චින්තනේ නිහ කියෙනන පොතේ හතලස් නමනි පිටේ දක්වන බුදුන් වහන්සේ කීවත් පිළි නොගත යුතුය කියන . උතුමාකන කාමව ඒකත් මා සමනෝ නඟරුගේ ලකිවේ බුදුන්වන්සේකට හේතුවත්තර උගක්ක හේතුව දන්න මා බදුරන් වහන්සේකත් පිල්ිකට පරිගගේ ලකිවේ පත පිළිගන්නේ කවු්ද මගේන පුද්ජලයක් එහම පිළිගත්තු. ඒ මමගේලා පුද්ගලෙකතකට ඉන්නවා ඇතන අපි මේ හදන්නේ මම කියලා පුද්ගලෙක් නෑ කියල හොයාගඩඒ පිලිගන්න අපි කවරෙන් අරි හලා හිමනත් සං කියවල සිතුල්ල පාවිච්චි කරලායි පිළිගන්න. එතකොට චේත විමුක්තියට පත්තච්ච කෙනෙක් කිසිමදයක් පිළිගන්න නැහැ. මද පිළිගන්න කරමයක් නැහැ පිළිගන්න සිතීල්ලක් මත්ේ නින හැ. තැන් දැන් ඔතුමාගේ මේ ලියවිලි වෙල තියන එක. එක අවධාරණය කිරීමක් තමයි දැන් බුදුරජාණන් වහන්සගේ මූලික ඉගැන්වීම හරියට අවබෝධ කර ගන්නට නම් මාගදේ වගේ පාලි කියන භාෂාවලින් උන්වහන්ේ දේශනා කරපු මුල් අරුත ස්වායායුතුයි කියලා. ඔබතුමා උදාහරණ දෙක දක්වනවා සාදු කියන එකයි දුක්ක කියන එකයි. මොක ද සාදක කියන වචන අපේ සමාජීතන වචන හැමෝම හැමෝම මහිතන්නේ කෝටි ප්‍රකෝට් වාරයක් සාධ කිය ලැති ජීවිතය. නමුත් ඒකගො ගන්න සද කිය මොක්ද කිය. කියන වන ේරුමොක්ද කිය දන්න අපි බුදු පල්මීමට වඳලා බෝධීයට ැඳල සසාදු සහදුක කියන කියලාි ලා ොත් වයන අපි මුණහරි ලැබේ කිය නමුතේ බුදු පිල්ිමෙන් බෝධී අපිට මුද ලැබෙ නහම ්‍රගඥාය මතුරගන්න බැයක හෙමකරයිකෙ.ඒ බුදුහාන්දුරු කියනවා ගාතාවත් වීනවා කත් තියනෙ දම්මපද බහන්වේ සරණන් යන්ති. අබතනි වනානචේ ආරම රුක් මට සම යිදතුන දම්ම පද බතුම පිරිුසුදු බුද්ධභාෂසය කරන එකෙත් රතන මම කිදිවතුර වගේ මිසකතනීම කිරි එක කරම් පෙන්න්නන්නේ ආරාම රක්ක චෛත්‍යන මනුස්සාබයි චද්ජීතාක එකකන්න මිනිස්සු බයවනහම නොයෙක් දේවල්ලල් සරට පතනවා පිහිට පත්තට මොනොද ආරාම් රුක්ක චෛත කොට මේ කර ෙයි බද රු මක්ද ත වා. ඊීට පතන්නේ එතන මොකක් හරි දෙයක් ලබාගන්න පුළුවන් කියලා. ඇත වශයෙන්ම ඒවට මදි දෙපා කියනව ගරුගරන්න පාකින නවෙයි නමු ඒමෙන් කි නිම හම්බේ කියල බලාපුොත් එනෙ පහම ැ බැඳලා අවරු දසකසිකර කරු නිොද කනහ නිවන්ද කියන නම් භමයපන ශරිය ඇතුල හොයන්න නම් සිතවෙල නවත්තලලා මේක තමාතුලින් සිද සිදතිවවෙර දෙයක්. එකනැතුව පිහිටතිීන චෛත්‍ය වලට බුදු් පිරීමට වැද කියලා එහම. නිව ද ක් සිද ති ාප දන්නවා දැ ු දසක සියක් එනියක් සිද්ධ නෑ දසක සිරුතුල මාර්ග පල ලබපු අය නිර්වාණය අබෝධ කරගත්තය නො සේ නෑ අන්න පුළුවන් ඉතියාසේ නැහැම දසල්ල ඉන්නවා තිස්තාා අප සල්ල වසසි තුල් පව අසුදාහ අනුරාධපුරේ රහතන් වහන්සෙල්ලා එක කාලය ඇතිබුණු මේ රටේ සිවුරුදාගත් රාහතන් රාහපවෙච්ච නැතිගෙ කොයාගන්න බැ කියලා එක කාලය දැන් එමනි සත්වයක් නහ. සිවරදාාගත්ත රහත් නොවුණු කෙනෙක්වා ගන්නට බැහැ කියලා ඔබතුමා කියෙන තුමා නිවාාණය අබෝධ කරගත්ය කියලා. ඔබතුමා දැක්ක නිමන් දැක් ඒක වෙනස් කර වබෝධ කියන්නේ අවබෝධ කියන්නේ පුත් කියවල ගන්න දැනුම. ැන් ඔබතුමා අපි දකින්නේ ගිහි ඇඳුමෙන් කමිසයක් කලිසමක් සපත්තු යෝලක් පැලඳගෙනන්නවා. ගිහිෙක්්ට පුළලුවන් දොච්චර දුරයන්න. ගියෙක්ට පුළුවන් ගොන්දර දුරයන්න මේ ැගන්න රාතන් වහන්සේ කියන්නේ. අනුගංගක ිම බලාගෙන පන්සල කරලා ඉන්න කෙනෙක්න අපට රාත්න වශන ඒන්නන්නේ ඔක්කොම දැනගෙන සාමාන්‍ය ජීවිතය ජීවත්වෙන කෙනෙක් ඒ අවස්ථාව ගෙන හුගක් කලාට අපේ පොත්තල සඳහන්න නො අනාගාමනාට පස ගෙදරයින්න බෑ ඒ එක්ොම අපි තාම දන්න ඇත රත්ට ඇවිලන නිසා නමුත් දැනට පෙ ැතිට ෙම එක බැරදිඒැන්නේ මේ සමාජයේ ජීවත්වෙන සාමාන්‍ය බුද්ධිමත් කට්ටිය මේක මේ බුද්ධිමත් කියලා ගැන්න්නේ කිසිම පොතක් කියවන්න නැතුව මේ ශරරිතුලින් මතු ව දැනුවෙන් මුළු විශ්ව ගැන ක්කො දන්න කක්ති. එවැනි කට්ටේත් අමාජයේ ජීවත්වෙන්න්න බොලුවන්. ඔබතුමාගේ ප්‍රකාශයට අයිත් මට ගැටලුක් ඇති වෙන. උතුමා කියනවා අනාගමිතත්වයට පත්වුණම කියන එක තාම කියන්නට බැහැ. ඒ පමුත් පේනෝ නමුත් පේනෝ දුට මෙ මේ තත්වෙටයි යන්න කියලා නමුත් ඒ තත්වේට පත්වල නතුනට ඒ සෝපාන් තත්වේද දැන් ඉන්නන්නේ ඒ නපතුමා අයිත් මක ගැනමයි ඔබහන්න ඕන මටේක ලිහගන්නට ඕනඒ ලහන් ඔබතුමා ගෙන නෙවේ. පොතුවේ දැන් ඔය ලංකාව ඉන්නමයි කියන පිරිස. අර මතාවගෙන් පටන්ගත්තාම ඒතු ඒ අය පොදුුවේ ඒකට්ටියට තමාගේ ශරයේ මත්තුවන දැනුවමින් පන්න දෙනවා ඉදිරට කියයනහැටිය. ඒක සෝසාප පන්නද වයිදතුමන නැත්ත නිවාණයාව බොදුරගත්තයි සෝත පන්න කියන්නේ නිවන දකපුක් ල් පියරන ඒක නිවන් දකිනවා නිමන් කියන දැන දකිනවා පමණයි නතුව නිවනතිය දැනුම ප්‍රඥාසත් ගඩබෑ ප්‍රඥාශ ප්‍රඥාසිනත් අන්ෙන්න නකට රහත්වන න මයි දැනමගන්න එකක කියන ප්ඥා විමුක්ති කියල. ප්‍රඥාසර නිවන් කියන තන්න පෙනවා. නමුත් ප්‍රඥාසර පුළුවන් මේ කේ තියන අංශුවල යන දැනම ගඩ ඒ අංශු කියන නිවන නිමේ නිවන කියීනකීට එෙහ අප අපි දත් වශයෙන් මේ දැන් ගැඹුරු තනක යන් ුගක් හජනතාවට එකකව සේරුග නමාරියෝ එහරිය අප සාමාන්‍යෙන් ඔය ඔය තැනට එනකොටට ඔක්කෝම අපේක් චරිට හැදිලතිී හැටි පනිමිඩ හමාරුවන හැටි රූපේදන සංඥා සංකාර ක්‍රියාත්මකවෙලා නාම රූප කියන කදෙන් අපේ චින්ත නැකැදෙන හැට.ඒ ඔක්කොම දැනගෙන හිටියට පස්සෙ තමයි මේ ඔතේරන්නේ. ඇත්තුවශයම මොනවද මේ සංකාරා. කිය කියන්නේ මේ මොවාද අංශුවල තියන දැනුම සංකාර සංකය එකතුව කාරාග කියන්නේ කරුණු ඒව ති දැනු මොකක්ද ද ැනම ඇත්වයෙන් කහොමද ගැබ්වෙලතින්නේ ස්ටෝයිලතින්නේ කොහොද ඒ දැනුමත් කඩලා සංකාර නැතිතැන එක නිම්බාණ කියන තැන සංකාර නිරෝද වෙන තන සොයාගැන්න කහොමද කියලා. ඒවටිය ගැමරුල මං ඔතුමා පෙරල පෙරලා ප්‍රශ්ණ කරන්න එක හිල්ල මම පබක්පුරෝ ගන්නා. න ඇත්වශයම ඒමක්න. පෙල්ලෙල්ල හයන්න න හයන නරද හම ම බැල ඔබතුම ඔකකිවත්ත ඔතුම පවපින් හැ කියල කලින් කියලා. අවපින් තියෙන්නේ මේ මනසන් තීරණය කරනේ ඔයිතරයි. බුද්ධ දේශනය මනසසින් කිසිවක් තීරණය කරන්නම වක් අයටට තේරෙන් නත්ේ ුද්ධදේශනය බුදු පණ විඩිය කියන්නේ යථහර්ථයයි පරමාර්ථයයි. ඒ කියන්නේ මේ හැට පේන කන්නෙවෙයි ප්‍රඥා ඇසට පෙරන්ද බුදු පණ විඩේ කියන්න. ඉ අපි හගක් කලාවට අපේ මස්සෑ සිං. ඒලා කන්නට ඇහෙයිලා අපි ඒවා බුදු පණිවිදේගේ අරගෙන ඒ මායාාවන් හැම් පෙරෙන මායාවන් කණින් ඇසට මායාාවන් ගැන කතා කර කරන්නවා. ඇත්තුවශයෙන් ඒවායිං කල්ලා ඒ අන්කරගෙන චේත විමුක් තේරත්වෙල ඇතුළ ලන එක උදු පණිදේක. මොයි දැන් ඔබතුමා කියීරවනන් දැන් ඒ නිර්වාණය කියන විෂය ඒවගේ කරුණුකාරණ පිළිබඳව බොහෝ. ගැඹුරෙන් සාකච්චා කල යුතුයි කියලා අපි සරල්ල මාතුෘකා කිහි පේකටමු දැන් ඔබතුමාගම ග්‍රන්ථවල එක අවස්ථාවකති කියනවා පාලියෙන් පිරිත්කීම නි්පලයි කිය ඇයි කිසි තේම ඇතු වචනකිවලට තරෙනෑ දැන් අප මේ කතා කරන අපි ප්‍රංස භාසාය මේ සාකච්ඡාව කරනම් ඒ හැන කිසිගෙනකොට මුකුත් තේරන්න ඒවගේ තමයි ඔය වෙනවෙන භාසාාවකින් යම් කිසියක් කටපාඩමින් කීමෙන් කිසිම වැඩක් නෑ පරිත්කිවට මේ ගඩොල්ලොලට බිත්තිවලට තේරෙන්නහ. ඒ ඇත වචේෙන් කිවෙන අඇත් සමල්ලට මොනද කියන්නෙ කියල දන්න ආනත් මොකද කියර දන්න නිකාමකට පාඩබ යම් ගිසිසයක් කිය නො ඒක ජානවන්තවැඩක් නෙවේ. සිංහල භාෂාවට පරිවර්තනය කල කිව කිවොත් එක තේරෙන හන ොකක්ද කියන්නෙක හරි දන්න නම් ැ අපි වතනය කිවයේ සුප්ප යුත්තා මනසාල්ල නක්කාමිනෝ ගෝතම සාසනම්මය කියල මේක හරිර කිව්වනං සිංහලින් ගැන මනාව දින් ැඳදිල තින මනසේ නික්මීම ගෞතවම පනිඩිය කියලා මිනිසු ිහිලා මනුස බදාගෙන බවනනා කරන්නේ මොකද දෙමන තේරෙනවා මුදහන්දුු ගිලතින් නො කදරකාලාය අයින් වඩ කියලා. මනෝ මය මන මවනො හැමදිස්සම. මේ මැවිීමෙන් අයින් වෙලා සත්ති සොයාගන්න කියලා බුදු පණ ඩතින්. එතකොට කෞදාකොත් අයින් වෙනකිපු ගෙනව තියාගෙන බදාගෙන දියුණු කර යන්නේ දැන් පාලියෙන් දේශත. පරිත්‍රාණ ධර්ම දේශාවන් සිංහල පවර්න කරන්න බහ ස්වාමන් වන්සලා පසගගේ දීනවල කටයුතු කළලා ොම තෝකට ප්‍රතිවිරෝධයක් විදිහයට වයිදතුම නිදිරිපත් වනු තර්කය තමයි මයෝ බදුරජාණන් වහන්සේ දේශනා කරල තියන සරවක්නතා ජානයෙන් යුතුව ගන්න පිහිටවා කියලා නම කිය. මේවා කියල තියෙන නිකං කටටෙනවට කියලන මේවල ගන්න තියෙනවා මේවල යම්කිසි රිත්්මයක් තිබෙනවා ඒකන් යම්කිසි ආශිර්වාදයක් ලැබෙන එහමනගේ බුද්ධ භාෂිට වචනවලින්ම භාෂාවෙන්ම කියන්නට ඕනේ දේශනා කරන්න ඕනේ කියර. ඔබතුමාඒ අදහස ඒ වැරදි. සේතත් ආශිදවාදයක් ලැබෙන්න්නේ ආශිරදල් ලබෙන කෙනෙක්ින් නොනේ බුද්දේශන හෙම කෙනෙක් නැහැ.ඒ නිසා ආසිිරවාදයක් දෙන කෙනෙකුත් අරද ගන්නගෙන කුත් නෑ. අපේ මේ පැටලිල් තියනෙ අත්වශයෙන් මංගිත්ස ලකිවවාගේ පංචින්ද්‍රීම් පේන අතට අහුවෙන මේ කෙනයි පංචින්දරීම් පේ නති ප්‍රඥාසයට පෙන ඇතිවෙන ලතිෙන අංසුස්භාවයයි අතර සම්පූර්ණය ආසයි පොළොයි වගේ එතකොට මේ ඇහැට පේන කනටහෙන අතගා ලහුවෙන මායාව සංසන්ධන කරන්න බැහැ ප්‍රඥාසින් පේනට මේ අංසු ස්වභාවේත නිවනට මේ දෙකටක් කවු කරන්න ගිලා තමයි මේ බුද්ාගම කියලලා ඇැදුුණේ බුද්ධාගම කියන්නේ පංචින්දරින් කරනදීවා හොඳ නරක පින් පව්ධන සීල් භාවන. බුද්ධ දේශනය ගැන්නේ ප්‍රඥාසින් තමාතුල තියන ධර්මය දැකලා නිවන් දැකලා බුදුන් කියන තැනට බුද්ධ කියන තැන සොයා ගැනීම ඒ කැන්නේ පුද්තිමත් වී. මේ දවසලන ප්‍රබල ජනප්‍රිය සුලබෝ දකින්නන පුළලන් මාතුකා පිළබඳ කතක්න ැ එකක් ඔවතුමා අදහස්ථක ඔබ පිරිද්දේශන. වගෙන පහුගේ දවස්කාලේ මයන් වස්සාන කාලෝ කියලා ඉට පස්සේ පස්කාලේ නිමට පත් වනා කටින පින්කම් පැවැත්වවා. දැන් ඔබතුමා කියන්නේ මේ වගේ දේල් ගෙන ටක බද්ගලිසුන කියල කොහවත් න මේ ටන පින්කම ගැේ මහත කාල නුවරයුගයේජ පටන්ගත් එකක ඒවා ගක් දේවල් පිර ද හන්දුර ොරු. तोස ල කිය උදහදුර ටව වෙන भाානා කල න්න කිය උදදු ටවකි වෙන පින්ංමදී පिංකල එන්න කිය ඒමදයක් किසිේ න්නක සඳහන් න්න එපාගේම භवනා කල එපා වෙලා බැරදිලා ම අවුරුදු හයක්ම උහදුර ඒ නැවත්වතා පස්සකස හ වෙලා කිය කියල පොත්ල තිීන්නේ ඉති හෙම කියල අපේ මේ उදධාගම සඳහන් වෙන රස් පවි ල් ඒගේ දේවල් මෙ ඇත්වශයම බුද්ධ දේශනයද නැදකයනක සාමානි කයෙකුරුන තරෙන් ද. අද අද අපි මේ සාකච්ඡා ඇත්තරම වෛදතුමන මෙහේවේ අර ගැමුණු කුමාරයා බත් කැව් වගේ. අපි අතනින් මෙතන 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 එක කොනකින් ඇත්තරම අරම්ම කරය නහ ඒ ආරම නොකරන්නට තයගොත්ත ද ඔබතුම සඳහන් කර ප විදියට ගැඹුරුද පාමක් විදයටට කියයාග. යන්න්නට පුළුවන් දෙයක් නොවන නිසා යම් කිසි කිති කැබීමක් ඇති කරන්නට අම්කිසි ස්ෝවාබැලිීමක් උුණන්දුවක් ඇති කරන්නට පුළුවන් විශේශෂ්‍ර දමයි අපි ආවරණය කරගෙන විදන් දැ ඔබතුමාගේ අදහස් දැක්වම් අතරතුර එක ගැටිලුවක් කියෙනම එකක් තමයි බෝසතාාණන් වහන්සේ බෝමැඩදි බද්ධත්වය ලබාගන්නට ලබා ගත්තර පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පන කර මගේ ගුරුවරයා විදිහට කවද. ඕ පොතේතිය නහැම අපි දැනට ඒ ඒක සත්තේකල උම පල්පනකරොත් බුදුරාණ වහන්ේ කල්පන කර මන්ගේ ගරුවර තමන්හසේ ගුරය විදට කවුද දාගන්න කෙේ ඉරසේ බුදුරාන් වහන්සේට ගුරුතැන්හි බන්න කෙනෙකු තුන් ලොව නැති නිසා උන්වහන්සේ ධර්මය තන්ගේ ගුරුතැන්හි බාගන්න ද අපි ග ප්‍රතක්ජනාය කියන පුද්ගලයන් දැන් ඔබතුමන් කියන මාර්ග අදී ගුරුතැන්න්නේ තබාගන්නේ කවුරුන්. ධර්ම ඒ ඔය පොතේ විස්තර කරපක ක්‍රමයකට ඔබ විස්තරක රයක තම අප සමාජය තියන ක්‍රමය මැත්තව වශයෙන් බුදදුහන්දරෝ වැඩිය කෙනෙක් නැති නිසා ධර්මය නායක කරනෙ නෙවෙයි ග්‍රතේරණ මේ ධර්මය දකි නනේ මේ ධර්ම දකිනකොට එක තම නිවවාන්දකිනවකිරන ධර්මය දක තම නිොන්දකින්නේ ඒ ධර්මය දකිනකොට ඒ ධර්මයට තමයි නායකත්‍යය දෙෙන් ඕේ ම पොඩ විස්තරන්න ै तेරන है मैंේ මनसा खायाයි හदलातीන්නේ इතාමත් खु ඇතිව නැතිෙන आ න या ඒ याहारतेයට මයි ुद्धදේशනය ම්ම කියන්න ඒකයි දම්ම දකन නන කියන්නේ මේ දම්මග තේරම ध කියला කියන්නේ इට अम् කිය කියන්නේ मैं विश् म नेच කියला न विश्य ම්මගිලා කියන් අපි මද නීච්චිල අ ඒක ඇත්ත තමයි මේ දම්ම ගේලලාකයනන්න කොට දම්ම කියලකයන්නේ පොත්තල දීන වනවී මේ අපි බබයපමන ශරයටය හැදිලති නිතාම කුඩා අංසු සභාවේ. ඒ අන්සු සභාවේ තමයි ඒත්නින් එහට තමයි ප්‍රඥාස මතු වන්න. තකොට ඒත්වයට එන්න ඕනේ ප්‍රඥාස මතු කරගන්න අන්නේ එකයි බුදුහන්දුරකීමේ දම්ම නායකය කරන්න කියලාකිවේ. දැක් නායකය මනස මේ. මනසනාක වන මන් අපට පේන එලිතින ේවල් ඇහෙන් එලි තින දේව. මොක දක සිදුවෙන්නේ චින්තනයක්. ඒ චින්තන මිදුනට පසේ තමයි ධර්මය නා කිය පන්න. නතු දුහාමුදුරන්ට වෙන ඊටවැඩ කෙනෙක් නැති නිසා ධර්ම නායකයවන්නක ලෙක අපේ පොේතියන කතාව ඒකනේ යත්තවශයීමෙන්. හොඳයි අප විරාමිකටයනට සූදාන විරමේ අනතුර සංවාර්ය ඉදිරිට කියෙන.